ඉතාම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ආර්ය මාර්ගයේ වැඩීමේ උත්සාහ දරමි. එහෙත් සිරෝගුරු බුදු පියාණන් හට නිකරු සිටිවිලි වරක 15 වේ. මේ දෙවිද වහන්සේගේ උපදෙස් ලබා හදිසි කළෙමි. තවම සිර සාහනයක් නොලදිමි. දැන් මෙන්න මෙහෙම තමයි උපවාස වල හැටි. දැන් දැන් පිණිපිනි උපවාස කරපුවාම තමන් ඊට පස්සේ බොඩ වෙන්න මම වාදා ගන්න හැදුවා. එවන් උතුමන් කිරි විලායාසින් නිකරු සිටිවිලි 15 වෙනි වටන් ගන්න. ඉමේම බැහැනවා. ඒවා තමයි කර්ම විපාක සිටිවිලි කියන්නේ. විවාහ වාසයෙන් එන්නේ. ඉතින් මොකද කරන්නේ ඉතින් එහෙම ආයේ. මේ බුදුරජාණන් වහන්සේගේ ගුණම සිහි කරන්න වල වෙන කරන්න දෙයක් නැහැ. නිකන් සිටී වේ දැන මොකක් කරන්නද? හැම මොහොතක් පාසාම විපාක සිතක් වශයෙන් ඇදලා එනවා. ඒ සිත ආවට ඒ අවස්ථාවේදී ඒකට ගෝචර කරගන්න බැහැ. තමන් දැන් ප්‍රඥා ගෝචර කරනවා. ඒක විපාක හිත. විපාකෝ කම්ම සම්භවෝ කියලා આવ තමයි පාප වැරදි වර්ධින්නේ. කම්මා විපාකා වස්සanti මේ කර්මයේ විපාකය ආවර්ධනය කරන විපාකයක් ගෙන දෙනවා. විපාකෝ කම්ම සම්භව වල තමයි නැවත පුනර්භවයේදී හේතු වෙන්නා වූ ආකාරයෙන් අරකට වෙදෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ සීවෙන්න බයිද හදෙනවා. බයින් බැනීම කරනවා නෙවෙයි ඉබේ ඇදලා ඉන්නවා. ඒක තමයි විපාකය කියන්නේ. විපාකෙදී හේතු. විපාකෝ කම්ම සම්භව කියන්නේ ඒක යලි යලි ප්‍රගුණ කරන සත්‍ය තිබුණොත් දැන් මේ ධර්මයේ තේරුම් ගත්තාට පස්සේ මේක වරදක් කියලා දැක්කට පස්සේ අනේ බුදු පියාණන් වහන්සේ කොච්චර උත්සමයේ ඇයි මට මෙහෙම අදහස් එන්නේ මං හිත මං බලාපොරොත්තු වෙන්නේ නැහැ උන්වහන්සේ දහක් කියන්නේ නැහොත් මගේ හිතේ මේ ඇදලා එනවා එකපාරට එහෙම අදහස් මේක මහා විපාක අපරාධය මම නම් දැනුවත් වෙනා ලෝතර බුදු පියාණන් වහන්සේට කවදාවත් නිගරු කරන්නේ නැහැ ගුණම සිහි කරනවා හොඳම කියනවා කියන සංකාරයපත්ත ගොල්ලගෙන පුණ්‍ය සංකාරය ඒතරම් මොකද වෙන්නේ අර විපාකයේ යම් දාසක මාදීන් අවලක් අසාධාරණයක් උතුමන් කෙරෙහි වී ඇත්නම් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අග්‍ර කරන සියලුම ආර්ය උත්තමයන්ට වගේ අවලක් අසාධාරණයක් වී ඇත්නම් මට ඒ සියලු උත්තමයන් වහන්සේලාගේ කවාව ලැබීවා එවන් වන්නා වූ වරදක් මගේ මතු සිදු නොවේවා මගේ යථාකාර වන්නා වූ ප්‍රතිපත්තිමේ මහා පූජාවක් ඇත්නම් උන්වහන්සේට කරන උපරිම පූජාවක් ඒ පූජාවේ උන්වහන්සේලාට පූජා වේවා මෙන්න මේ ආකාරයෙන් සිහි කරමින් අනුමෝදන් කරමින් අන්‍ය ආකාරයෙන් චිත්ත ප්‍රසාදය ඇති කර ගන්න ඕනේ. එනවා බුදුරජාණන් වහන්සේට හෝ මහරහතන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්න බැහැ අපිට. එහෙම එකක් නැහැ. උන්වහන්සේලා බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා අපි ප්‍රතිපත්ති පුරණ එක. අන්න ඒකයි පරමාය පූජාය ප්‍රතිපත්ති පූජාය. මහන්නි මට උපස්ථාන කරනවා නම් මෙන්න මේ දේ කරපාලු. උඹලා මෙන්න මේ ප්‍රතිපත්ති රැකපාලු. මට වන්දනා කරනවා කියන්නේ මෙන්න මේකයි. අන්න බුදුරජාණන් වහන්සේ ප්‍රිය කරන්නේ අන්න ඒකයි. තමන් ඒ බුද්ධිලේ තමා දුකෙන් මිදලා උන්වහන්සේ දයාන සම්පාය ලෝකයාගෙන් පැතුවේ ඔන්න ඔච්චරයි. ඉතින් උන්වහන්සේ දෙයක් ඉදියා යමක් දෙනවා නම් අපි කරන්නේ මොකද්ද? අපි ප්‍රතිපත්ති පුරලා ස්වාමීනි ඔබ වහන්සේගේ දරුවෙක් හැටියට උතුම් ප්‍රතිපත්ති පුරනවා. මගේ ප්‍රතිපත්තිය මම ඔබ වහන්සේට පූජාව කරනවා. මගේ පූජාවෙන් ඔබ වහන්සේට හෝ එවන් උත්තරයන් වහන්සේට අවිලක් අසාධාරණයක් වෙනවා නම් ඒ ප්‍රතිපත්ති පූජාවම මට අපිට පිළිසරණක් ලැබේවා. ඔබ වහන්සේලා උදෙසා මම ණය ගවන්නේ මම මේ ප්‍රතිපත්ති කිරීමෙන්මයි කියලා ප්‍රතිපත්ති පූජාව කරමින් ණය ගවන්න ඕනේ. නැත්නම් උන්වහන්සේලා නැහැ දැන් ණය ගන්න. නැත්නම් උන්වහන්සේලා ලෝකෙට කිව්ව කවදා හරි උගල හැදෙනවා නම් මගේ බලාපොරොත්තු මගේ සතුට ඒකයි. මේ තමයි උත්තරයන් වහන්සේලාගේ අදහස. දුක් කිව්වා නම් කෙනෙක් කවදා හරි ඔබ හැදෙනවා නම් යහපත් වෙනවා නම් මගේ එක ප්‍රතම ඒකයි. මගේ බලාපොරොත්තු ඒකයි. මගේ සතුට ඒකයි. ඔබට විනාශයක් වෙනවා දකින්න මම කොහොමවත් කැමති නැහැ. අන්න ඒක තමයි උතුමගේ අදහස. එහෙනම් ඊ අදහස අනුව අපිට කරන් තියෙන මොකද උන්වහන්සේලා අපේ ගරු කලකිලි ගන්නවත් අපේ අපපස්සාන ගන්නවත් අද නැහැ පිරිනුවම් පාල. හැබැයි උන්වහන්සේලා ලෝකෙට පැතුණු සාන්තිය රසා මොකද්ද? අනේ ඔබ මට මේ අද දුක් කිව්වා. කවදා හරි ඔය යහපත් කෙනෙක් වෙලා ඉතින් හැදෙනවා නම් ඒක මගේ සතුට. ඔබට ඒ වාසනාව ලැබේවා. ඔන්න උන්වහන්සේලාගේ පැතුම තිබෙන ඔච්චරයි. එහෙනම් අපිට දැන් උන්වහන්සේලාට ණය ගවන්න එන්නේ අපිම ප්‍රතිපත්ති පුරාගෙන ඒ චිත්ත ප්‍රහාදයෙන් උන්වහන්සේලාට මගින් අවදක් වුණා නම් ඒ ණයගේ වේවා කියලා ණය ගවන එක. ඉතින් ඒක නෙමෙයි අනුගමනය කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම කරනකොට මේ සසවිදි කිරිච්ච ඉබද උත්තරයන්ට නිගරු කරපු එක තමයි විපාකේ ඉන්නේ. ඒකට ওই විදිහට වන්දිගේ වෙනවා. ජීවත් වෙලා ඉන්න කෙනෙකුට තම දීලා වන්දිගේ වුණා. උත්තරයන් වහන්සේලාට විච්ච වරදට තම ප්‍රතිපත්ති වල වන්දිගේ වුණා. ඒ ක්‍රම දෙක තේරුම් ගන්න ඕනේ. එහෙම කරලා ඉඳන් උන්වහන්සේලාට අනුමෝදන් කරනවා කියන්නේ ඒකයි. මම මේ කරගත්තේ ඔබ වහන්සේ නිදුක් වේවා කියවට හරියන්නේ නැහැ. අපි කරන්නේ මොකද ස්වාමීනි මම නිදුක් වෙන්න කටයුතු කර ගන්නවා ඒ ඔබ වහන්සේ වට දුන ප්‍රතිපත්තිය
මගේ ප්‍රතිපත්තිය පුළුවන් දැන් මම නිදුක් වෙන ඔබවහන්සේ මගෙන් බලාපොරොත්තු වෙන අන්නේ උත්තම අවස්ථාව මම මේ ඉෂ්ට කරගන්න. ඒ දා මට අනුකම්පා කරන්න. ඒ වගේම මම මේ කරගන්න දේ මට කමාවෙන්න. මම ඔබවහන්සේ බලාපොරොත්තු ඉෂ්ට කරනවා. මගේ බලාපොරොත්තු වල ඔබවහන්සේ දයාවක් කරගන්න දෙමි. මගේ මේ හබත ඔබවහන්සේ සතුටුලා ඔබවහන්සේගේ සතුටේ එකන. ඒකම මම ඉෂ්ට කරලා ඉතින් ඔබවහන්සේ වන්දි කියව. අන්න එහෙම කාරණු වුණාම ඒ වන්දිය කියන ආර්යයන්ට වෙන වන්දි කියවන්න ක්‍රමයක් නැහැ. ආර්යයන්ගේ විශේෂයෙන්ම කිනුවම් බාපු බුදු පියාණන් වහන්සේලා පසේ බුදු මහරහතන් වහන්සේලා අවිද කතාදානයක් වදිනේ හරි වෙලා තියෙනවා නම් හිතෙන් කයි වදිනේ වුණා නම් ඒකේ වන්දි කියවන්නේ ඔය ක්‍රමයෙන්. ජීවත් වෙලා ඉන්නේ කෙනෙක්ට නම් ඒ මාධ්‍යයන් අනුව එයාට වන්දි කියවා ගන්න පුළුවන්. මහා උත්තරයන් වහන්සේලාට වන්දි කියවන්නේ ඔය ක්‍රමයෙන්. මේ බුදුහාමුදුරුවෝ නිදුක් වෙච්චා නිරෝගීව සුවපත් වෙලා කිව්වල් හරියයි. උන්වහන්සේ නිදුක් වෙලා තියලා නිරෝගී වෙලා තියලා සුවපත් වෙලා තියලා යන්නේ මොකද උන්වහන්සේට කියන්නේ. ලකෝ මරණෙම ඔබ කරගන්න. මගේ සතුට ඔබ කරගන්න. දැන් මාගේ වැඩේ ඉවරයි. ඔබේ අයිති මේ දුකේ වැටලා ඉන්න එක මට දුක. එනිසා මට සංවේගයක් තියෙන මේක. එනිසා මගේ සංවේගය ඇති කරන උඹලා මිදියල්. ඒක තමයි උත්තරයන්ගේ උත්තරම අදහස. එනිසා ස්වාමීනි මම මගේ මිදීමට අදිනු කරමින් නොබෙදෙන අයගේ මිදීමට මම පාදා දෙමින් ඔබ වහන්සේලාට ප්‍රතිපත්තිමේ පූජාවෙන් වදිනවා පුදනවා. ඔබ වහන්සේලාගේ බලාපොරොත්තු ඉෂ්ට කරමින් වදිනවා. ඒක තමයි මට කරන්න තියෙන කියලා අන්න එහෙම අදහස ගත්තාම උන්වහන්සේලාට වෙච්ච අවිද්‍ර අසාධාරණෙන් වන්දි කියවල ප්‍රමේය ඕකයි. ඒ ක්‍රමයේ කළ වන්දි කියව ගන්න. ඉතින් ඔහොම කරගෙන යනකොට මේ නිදහස ආම්බේ මම තේරුම් බලන්න කරන්න ඕනේ. දැන් මේ වෙන දෙන්නේ මේකේ තවත් බලාපොරොත්තු නෙමෙයි මියගිය අයගේ වැරද්ද මේක කියලා. මියගිය කාර්යවත්තරයක් නෙවෙයි තමන්ගේ වැඩේ මුල් වෙනවා හැම දෙයකටම. තමාලගේ තිබුණොත් යම්කිසි පසුතලයක් හේතුවක් තිබුණොත් එතනනම් අර කියන අමරාන්තරයක් හැදිලා තිබුණොත් තමයි බාහිර හැම දෙකම අනන්තරයේ කියලා අවස්ථාව ලැබෙන්නේ. ඒ කියන්නේ සමාලංක පසුකලයක් හැදුනොත් තමයි අනුකූල බුද්ධිලේඛුල සම්බන්ධ වෙන්නත් ලැබෙන්නේ. අනිකේකට සමා මෙහෙවන්න බෑ සමාලංක අනුකූල පසුකලයේ නැත්නම්. මත්පැන් බොර මිනිහෙකුට මත්පැන් දෙක ඉදිවෙච්ච බුද්ධිලේඛුල වේපද්දේකට තව කෙනෙක් වේපද්දේ කරන්න හැදුවට වේපද්දේ කරන්න බෑ සමාගේ අනුකූලත්වේ නැත්නම්. තව කෙනෙක්ගේ අනුකූලත්වේ නැත්නම් ਉਹ වේපද්දේ කරන්න බෑ. ඔහුගේ කැමැත්ත තියනවා නම් ඔහු මේ වැඩේ කරගන්න බේවදන්න පුළුවන්. කොරකම් කරන්නේ කැමැත්තක් ඇති බලාපොරොත්තු වැඩි කෙනෙක් තව හොරෙකුට උගලා හොරි කරගන්න. කොරකම් කරලා බලාපොරොත්තුවක් නැති කෙනෙක් හොරි කරන්න තව හොරෙකුට පුළුවන්. අනිවාර්යයෙන්ම සමාලංක පසුකලයක් තිබුණොත් තමයි ඥාති ප්‍රේතයින්ද හරි භූතයින්ද හරි උන්ට අපි නට වන්න පුළුවන්. අපි ළඟ මේ පරිසරේ නැත්නම් පසුකලේ නැත්නම් කොහේ ඥාති ප්‍රේතයේ කිරියක්වත් මොකේ කිරියක්වත් මලයකේ කිරියක්වත් අපි වලට වන්න බෑ. අපේ මනස විකෘත කරලා වන්න බෑ. ඉතින් මෙතෙන්දි මේ අරය අපියට මෙයා පිට තියන්න එපා වරද තියන්න එපා කිව්වෙත් ඔන්නෝකයි. තමාම තේරුම් අරන් තමා ඊතල් කුලෝ කටයුතු කරන්න පුරුදු වෙලා ඒ හේතු බල ධර්මය තුළින් යමක් නිර්මාණය කරගැනීම අවශ්‍ය නම් හේතුව බල ලැබ නිපදවන්න ප්‍රයත්න කරනවා. යම් හේතුවකින් නිපදවන ඵලයේ විනාශයක් නම් එවඳු හේතුවට පහර ගහලා එවඳු හේතුව අයින් කරලා ඒ ඵලයේ නිපදෙන තියෙන හේතු මාර්ගය අයින් කරා. හේතුව පරිත්‍ සම්භූතං හේතු වංගා නිරුද්ධති. මේක බුද්ධාර්ථින නිදහස් මාර්ගය. හේතු ප්‍රත්‍යයෙන් තමයි මේ සකස් වෙලා ඉන්නේ. හේතු වංගණන් නිරෝධ වේ. ඕක තමයි පිළිසංග මාර්ගය. කාටවත් මේක බාර දීලා මම බේරගනින් කියවල හරියන්නේ නැහැ. මේ ධර්ම මාර්ගයේ සමා පිළිසංගෙ මෙයා නම් කියවන්නේ නෝකයි. අත්ථ දීපා විරස අත්ථ සර්ණ අනඤ්‍ය සර්ණ ආදී වශයෙන් විග්‍රහ කරන්නේ ඒකයි. අකුසල විපාක තියෙනකොටම තමයි මේ බලපෑම එක එක්කෙනාගේ ඉන්නේ ඒක හැදියා. අජාසත් රජුගේ පුතා විලා බිම්බිසාර රජුගේ පියා විලා පියාට නොඑක ආකාර අලංකීතා වද කරදර දුන්නේ පියාගේම පාප කර්මයක් වල දෙන්නේ දිවිජ නිසා. පුතාගේ හිත විචිප්ත වුණා ඒකට කරන්න හිතුණා පුතා. මේක වාගේ උත්තරීතර නිගරු කරමු නිසා පුතෙක්ගෙන් පියගුණ නිගරු ලැබුණා වාගේ කටේක කරපේක විපාකයෙන් තමයි පසේ බුදුන් වහන්සේ නමකට ගරුවෙන් පූජා කරව මල් පොඩි කරලා බැලලා නිග්‍රහ කරලා පන්නා දැමුවොත් එක්තරා පාපයක් මුල් කරගෙන තමයි යම් කාලෙකදී ඒකේ සතර ගාමිනී ආපුහම කර්මයේ විපාක වශයෙන් ඇවිදලා බිම්බිසාර රජුරවන්ට ඉන් පියා වාගේ කෙනෙකුට පුතා වාගේ කෙනෙක්ගේ නිගරු කළ විදිහටම ඉබන් මහත් පුරුෂේ පුතෙක් කියලා ඉදිරියට ඒ විදිහට නිගරු ලබන්නේ සිද්ධ වුණා. ඉතින් අන්නේම තමයි කර්මයේ වෙන්නේ නැහැ. ඒ වගේම එක එකලාගේ අලස්සීතාව ඉන්නේ කවුද හරි අපි තනුට ගින් ගිහිස්සා කරලා නින්දා පහත් කරලා අනු වරදට පොළඹවලා උතුමාට නිගරු කරන්න පොළඹවලා අපි කවුද හරි කරපිටක් තිබෙච්ච නිසා තමයි ඒ જાතියේ කෙනෙක්ගේ මාධ්‍යයෙන් හෝ අපිට හරදරේ ඉන්නේ. ඉන් වෙන කවුරුවත් පලි නැහැ. අපි කරන්โดනේ
අපි සුද්ධතාවයට පත් වෙන එකයි ධර්මානුකූලව දැකලා අනික් අයටත් දයන් කරපාලින් කටයුතු කර දෙන්න. ඉතින් ඒ නිසා මේ වැඩි ඔය ප්‍රමේයතම යහපත කරන්න යහපත් කරන්න උතුමාට යහපත් දීගුණ කියලා ඒ වගේ පහ ප්‍රතිපත්ති රකිමින් මගින් මේ ප්‍රතිපත්ති පූජාව උන්වහන්සේට කරන්නා වූ මහා යහපතක් වේවා උන්වහන්සේට දෙන්නා වූ මේ යහපතක් වේවා මගේ ප්‍රතිපත්ති පූර්ණ්‍ය කිරීමම උන්වහන්සේට ගෙවන්නා වූ ණයගැවීමයි උන්වහන්සේට බලාට මගින් අවලක් අසාධාරණයක් වුණා නම් මම මේ ප්‍රතිපත්ති පුරා ගැනීමේ යහපතම උන්වහන්සේට ණයගැවීමක් වේවා ඒ වගේ කිරක අදිස්ථාන කරලා අනුමෝදන් කරන්න එහෙම පුරුදු වෙන්න ඕනේ එහෙම කරලා ඒ වගේ මගින් අවලක් අසාධාරණයක් යම් අමුචාදී කොටසේ කාගහර සත්‍යයේ උඩ වීණා මේ කරගන්නා පුණ්‍යක වාසනාව ඒ අයටත් යහපතක් වේවා මං එනින් නිදහස් වේවා ඒ විදිහට කර කර ගියා ගන්න පුරුදු වෙන්නේ එකපාරට කරන්න බෑ නේ ඔයාලගේ දැනුවත් වෙන්නත් වෙන බොහොම තදින් සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ